विश्वे आशीर्वादे मे उतुम सुबाद हमें उपूर्वतम शक्ति आशीर्वादे ඔබ හැම දිනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ හරි සුන්දරයි. ජීවිතේ දිහා බලන කෝණය වෙනස් කරගත්තහම. හැමදාම මම දරුවන්ට මතක් කරන්නේ. ඉතින් අද අපි කතා කරනවා සාමාන්‍යයෙන් අපි යම් කිසි විදී හැඟීමක් අපේ හිතට ආවහම අපි ඇතිවෙච්ච හැඟීම ඇත්තටම හරි හැඟීමක්ද अपे हितते इन्नत ओन हेंगी मक्त कियने का पिलिबादव हरियतम तहावरु करगाना विदिये पिलिबाद मुकद माते हिते नवा पुते तें अपे अपे अत्तम मुलावकता हुएला इन्नवा अपे हितते अतिवेन हेंगी में अत्तम होंद हेंगी मक्त कियने का हरियत तेरुंगान बेरुवा अपे मुलावकता हुएला इन्ना इतकोट हितते अतिवेन हेंगी එහෙම නැත්තම් ඔබ යම් කිසි විදියකින් සිතුවිලි නියාමනය කරනකොට ඔබ මේ ගත කරන සිතුවිලි ඔබ හසුරවන සිතුවිලි නිවැරදි සිතුවිලිද කියලා ඔබ හරියට හඳුනාගෙන ඉන්නතම ඕනේ. ඒක ඔබ හරියට කරොත් තමයි ඔබට තේරෙන්නේ මම මේ අද මාර්ගේ හරි. මම මේ හිතන විදිය හරි. කියනක ඔබට ඔබටම තහවුරු කරගන්නට හැකි වෙනවා ඔබ මේ පිළිබඳ හරියට අවබෝධයකින් ඉන්නකොට දැන් මේ සිතුවිලි හඳුනා ගැනීමේදී පළවෙනියටම අපි අවබෝධ කරගන්නට ඕනේ අපිට මොනවා හරි අපේ හිතට සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා නම් මේ සිතුවිල්ල එක්කල නොසන්සුන්කමක් ඔබේ හිතේ තියෙනවා නම් හොඳින් මතක තියාගන්න ඔබ ඉන්නේ ඔබට අවශ්‍ය සිතුවිල්ලක නෙවෙන විදිය. අපි හිතමු ඔබට අපි හිතමු මට මේ ආසන්නතම උදාහරණයක් මම ගන්නම් මාත් එක්කල එක දරුවෙක් අපොයින්ට්මන්ට් එකකදී මාත් එක්කල කතා කරා. එතකොට ඇය මට කිව්වා ඇගේ ඕරාව පරීක්ෂා කරනකොට ඇය ප්‍රබල විදියට චකිතයකට පත් වෙලා හිටියා. ඇය ප්‍රබලව චකිතයකට පත් වෙලා හිටියා. මං කිව්වා පුතේ පුතාගේ සිතුවිලි ඔක්කොම කැළඹිලා තියෙන්නේ. අභ්‍යාස කරනවාද කියලා අහනකොට ඒ දරුවා මට කිව්වා මම සති දෙකක් එක දිගට අභ්‍යාස කරා හැබැයි කියපු විදියටම අභ්‍යාස කරන්නට නොහැකි වුණා. ඒ අභ්‍යාස කරන්නට නොහැකි වෙච්ච හින්දම මං සමහර වෙලාවට හිතලා වෙන වෙන වෙලාවල් වලටත් කරා නමුත් හරි විදිහට කරන්න උනේ නැහැ. මං කෝ පුතේ හිතට නොසන්සුන්කමකුත් ඇවිල්ලා තියෙනවා. හිතේ තිබුණා ඒකේ සිතුවිලි ඇත්තටම සිතුවිලි වල හැදගැස්ම ගැන හිතනකොට ඒකිට ඇයට ගොඩාක් තිබුණේ හරි නොසන්සුන්කමකින් තමයි ඇයි හිටියේ. ඔන්න එතකොට ඇය මට ඇගේ කතාව කිව්වා. මට වෙලා තියෙන ගැටලුව තමයි මගේ නැන්දම්මා. මගේ නැන්දම්මා මාව හැමතිස්සෙම විවේචනය කරනවා. මේ විවේචනය කිරීම මට හරියන්නේ නැහැ. ඒ නිසා මගේ හිතට තරහක් එනවා. මගේ සිතුවිලි කැළඹිලා තියෙනවා ඇති. එතකොට ඒක තමයි ඇත්තටම ඇගේ සිතුවිලි වලට වෙලා තිබුණේ. නමුත් ඇය හරියට දැනගෙන හිටියේ නැහැ. ඇය කැළඹීමකට පත් වෙලා කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. ඇය අභ්‍යාස කරනවා. ඇය අභ්‍යාස කරාට ඇගේ සිතුවිලි ඇය හරියට මෙහෙවල තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඇයට මේ විදිහේ කැළඹිලි සහගත සිතුවිලි ආවේ. එතකොට ඇය දැනගෙන හිටියේ නැහැ මේ සිතුවිල්ල ඇත්තටම මා තුළ තියෙන්නට ඕනෙද නැති වෙන්නට ඕනෙද කියලා. ඉතින් එතකොට ඒ අරබයා මම හිතුවා ඔබත් එක්කලත් මේ ගැන කතා කරන්නට ඕනේ කියලා. ඔබ තුල තියෙන සිතුවිල්ල හරියටම ඔබට අවශ්‍ය සිතුවිල්ලක්ද නැද්ද කියන එක පිළිබඳව ඔබ ඉතා හොඳ අවධානයකින් ඉන්නට ඕනේ. ඒ ගැන කතා කරන්නට තමයි ඇත්තටම මේ දේශනේ මම මේ විදිහට සැලසුම් කරගත්තේ. දැන් පුතේ අපිට යම් කිසි ඔබ යම් කිසි පියවරක් තියෙනකොට අපි හිතමු
ඔබ මොනවා හරි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා කියලා. මේ අලුත් ව්‍යාපාරය ඔබ පටන් ගන්න හදනකොට ඔබේ හිතට එනවනම් යම්කිසි නොසන්සුන්කම. ඔබට හිතෙනවනම් මේ ව්‍යාපාරයත් එක්කම මට මේ විදිය දෙයක් වෙයිද දන්නේ නැහැ. මේ විදිය දෙයක් වෙයිද දන්නේ නැහැ. ඔබ හොඳින් මතක තියාගන්න ඔබේ සිතුවිලි නොසන්සුන්කමෙන් පිරීලා. නොසන්සුන්කමත් එක්කම ඔබට ජීවිතේ ඉස්සරහට යන්න අපහසුයි. මොකද නොසන්සුන්කම නිසා බය ඇති වෙනවා, චකිතය ඇති වෙනවා. ඊට පස්සේ ඔබ කරන දේට ඔබට හරි විදියට හිත එකඟ කරගන්න බැරි වෙනවා. දැන් අපි හිතමු ඔබ විභාගයක් කරනවා කියලා. දැන් විභාගය කරනකොට ඔබේ හිත තියෙන්නට ඕනේ පුදුමාකාර විදියට සංසුන් සිතක් ඔබ තුල ඔබ ළඟ තියෙන්නට ඕනේ. ඒකෙදි විභාගය කියන එක තුල තියෙන අර කෙනා මං විභාගයේ සමත් වුණාම කොයි විදියට සලකයිද, මට කොයි විදියේ ප්‍රතිචාරයක් ලැබෙයිද, මම විභාගයේ අසමත් වුණොත් මට මොනව වෙයිද, මේ කිසි පීඩනයක් ඔබ තුල තියෙන්නේ නැති වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ නොසන්සුන්තාවයකින් ඔබේ යම් පියවරකදී යම් ඔබ ගන්න යම් තීරණයකදී ඔබට එන යම් හැඟීමකදී ඔබ කරන්න යන අලුත් දෙයකදී ඔබ තුල නොසන්සුන්තාවයක් තියෙනවා. කරුණා කරලා වහාම මේ නොසන්සුන්තාවය ඔබේ හිතින් ඉවත් කරගන්නට ඕනේ. එතකොට මේ නොසන්සුන්තාවය කොහොමද ඉවත් කරගන්නේ? අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඕක. නොසන්සුන්තාවය ඉවත් කරගන්න නම් නොසන්සුන්තාවය ඇති උනේ ඇයි කියන එක ගැන ඔබ අවධානය යොමු කරන්න. නොසන්සුන්තාවේ ඇති උනේ ඇයි? අපි හිතමු ඔබ භාවනා කරන්න යනවා. ඔබ භාවනා කරන්න යනකොට ඔබේ පුංචි දියණිය හෝ පුතා ඔබට කරදර කරනවා. ඒ නිසා ඔබේ හිතට නොසන්සුන්කමක් ඇති වෙලා තියෙන ඔබේ සිතුවිලි නොසන්සුන්. මෙයා කොයි වෙලාවෙ මට කරදර කරයිද දන්නේ නැහැ කියන නොසන්සුන්තාවයට ඔබ ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඉස්සෙල්ලම නොසන්සුන්තාවේ ඇතිවෙන්න හේතු වෙච්ච ඔබේ දියණිය හෝ පුතා ඔබට නොසන්සුන්තාවයක් ඇති නොවන විදිහට ස්ථානගත කිරීම කරන්න ඕනේ. යාට එයාව කවුරු හරි වැඩිහිටියෙක්ට බාර දීමක් හෝ එයාට ඒක කියලා දීලා එයාට වෙන වැඩකට යොමු කිරීමක් හෝ ඔබට කරන්න පුළුවන්. එහෙම කරලා එයාගෙන් ඔබට ඇතිවෙන බලපෑම ඉවත් කරන්නට ඕනේ. ඊට පස්සේ ඔබ ඔබේ හිතට කියලා දෙන්නට ඕනේ, දැන් මට මේකට නොසන්සුන්කමක් නැහැ. දැන් මම හැම අතින්ම මේ මට ඇති වෙන්න තියෙන සියලුම බාධාවල් ඉවත් කරලා තියෙනවා. එතකොට මේ ගැටලුව විසඳන්නයි ඔබ මේ හදන්නේ. ඔබට ඔබ යම්කිසි ගැටලුවකින් පීඩනයකට පත් වෙයි කියන චකිතය තුල තමයි ඔබ නොසන්සුන් වෙන්නේ. ඒ නොසන්සුන්භාවය ඇති වෙන්නට තියෙන සියලුම හේතු කාරණා ටික ඔබ ඉවත් කරහම ඒ ඉවත් කිරීම තුළ ඔබට දැනෙනවා ලොකු සැනසීමක්. අන්න ඒ සැනසීමත් එක්කලා තමයි ඔබ ඔබේ ඉදිරිය කටයුතු කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි ගමු, දැන් මේ උදාහරණ මම මේ කියන්නේ. දැන් අපි ගමු, අපි යම් කිසි විදිහේ අපිට දැන් මම මේ අලුතින්ම මට මූණ පානට සිද්ධ වෙච්ච දෙයක් පිළිබඳව කියන්න. දැන් සමහර වෙලාවට දරුවෝ බොහෝමයක් මගේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලා සමග සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මම දරුවන්ට කියලා තියෙනවා, දැන් ක්‍රම කීපයක්ම, විශ්වාසදායක ක්‍රම කීපයක්ම මම දීලා තියෙනවා. ඒ ක්‍රමවලින් සමහරුන්ට සමහර ක්‍රම ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ස්වરૂපය. ආධ්‍යාත්මික ශක්ති පරාසයන් සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික ස්වરૂපය තුල සමහරුන්ට සමහර දේවල් ගැලපෙන්නේ නැහැ. දැන් මම ගත්තොත් මම කිසි දවසක කැමති වෙන්නේ නැහැ මම කියන පුද්ගලයාට අනවශ්‍ය විදිහේ ප්‍රසිද්ධියක් ලැබෙනවට. ඒ කියන්නේ ඒක මට මගේ හදවතටම දැනෙන දේ තමයි. ඒක මට කරදරයක්, මගේ නිදහසට බාධා. එතකොට ඒ තුල මම හිතනවා නෑ මේ වගේ දේවල් මේ මන් නොසන්සුන් වෙන මගේ නිදහස නැති වෙයි කියලා හිතෙන හැම දෙයකින්ම මං අයින් වෙලා මගෙන් යම්කිසි දෙයක් වෙන්න ඕනේ නම් ඒ දේ කරන විදියට විතරක් මම මගේ වටපිටාව සකස් කරගන්නවා.
එනිසා මම කැමරාවක් ඉදිරියට එන්නේ නැහැ. නමුත් මම මගේ හඬ පාවිච්චි කරලා මට දැනුම දෙන්න. එතකොට මම කවදාකවත් මගේ දුව මගේ දරුවව මම කැමරාවක් ඉදිරියට එවන්නේ නැහැ. නමුත් ඇයටත් ඕනේ නැහැ ඇගේ හඬ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඇය ලොකු වෙලා ඇයට පුළුවන් ඇයට අවශ්‍ය තීරණේ ගන්න. ඔය විදිහට මම නොසන්සුන් නොවන විදිහට මම මගේ ජීවිතය සකස් කරගන්න. ඒ වගේම මම අර දරුවන්ට කියලා තියෙනවා ඔබේ සංසුන් බව නැති නොවන විදිහට තමයි ඔබ වැඩ කරන්නට ඕනේ. කියන්නේ ඔබ යම් කිසි දෙයක් තෝරගන්නකොට ඔබ යම් කිසි රැකියාවක් තෝරගන්නකොට දැන් අපි හිතමු සමහර දරුවෝ ඉන්නවා මට ඔවුන්ගේ ජීවිත කතාව කියනකොට මට කියලා තියෙනවා මම මේ රටට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා. මේ අවුරුදු 10 තුලම මම හම්බ කරා. හැබැයි මම මේ රටේ වැඩ කරේ ඇත්තටම ආත්ම තෘප්තියකින් නෙමෙයි. මට ලুকু නොසන්සුන්කමක් තිබුණා. මගේ බිරිඳ සහ දරුවන් හිටියේ ලංකාවේ. එතකොට ඔවුන් නැති පීඩනය මට ගොඩාක් දැනුණා. මම මේකේ වැඩ කරාට මට කිසිම 1/5ක් ඉතුරු කරගන්න බැරි වුණා. ඔක තමයි අවුට්පුට් එක වෙලා තියෙන්නේ. අන්තිමටම ඔවුන්ට සිද්ධ වුණේ ඕක. ඒ සිද්ධ වුණේ ඇයි? එහෙම සිද්ධ වුණේ. ඔහු හිතේ නොසන්සුන්කම. එතකොට ඔබට දැනෙනවා නම් ඔබේ සම්පූර්ණම සිතුවිලිවල නොසන්සුන්කම තියෙනවා කියලා. ඒක විශ්වය තේරුම් ගන්නා. මෙයාට නොසන්සුන්කමමයි දෙන්න ඕනේ. හරියට වතුර නැතුව ගෙහෙන මාළුවෙක් වගේ. එතකොට ඔබට ඒකෙන් ප්‍රතිඵලදායි දෙයක් සිදු කරගන්නට අපහසු වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයට එකතු වෙන හැම සිතුවිල්ලක් පාසාම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ හිතට එන හැම ඔබ අවධානය යොමු කරන හැම සිතුවිල්ලක් පාසාම ඔබ අවධානය යොමු කරන්නට ඕනේ. මේ තුල නොසන්සුන්කම මට ඇති වෙලා තියෙනවා. සමහර විට ඔබ නොදැනුවත්ව යම්කිසි කෙනෙක් කියපු වචනයකට ඔබ නොසන්සුන් වෙලා තියෙන්නට පුළුවන්. ඒක ඔබට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක ඔබේ යටිහිතටම ගිහිල්ලා ඔබ ඒකෙන් පැවෙන්න පටන් අරගෙන ඔබේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර ඇතිවෙන යම්කිසි දෝලනාත්මක ස්වරූපයක්. ඒ කියන්නේ වෙන්දට ඔබට ඒ කෙනාව ප්‍රබල විදියට විශ්වාස කරන්න පුළුවන් කියපක. හැබැයි ඒ කෙනා කියපු එක වචනකින් එක හැඟීමකින් එහෙම නැත්නම් එයාගේ යම්කිසි පුංචි වෙනස් වීමක් තුළ ඔබ ලොකු නොසන්සුන්තාවයකට පත් වෙලා ඉන්නවා. මෙයා මම හිතපු කෙනා නෙමෙයිනේ. මෙයා පෙන්නනවානේ මේ විදිය දෙයක්. ඔන්න දැන් ඔබ නොසන්සුන් වෙනවා. එතකොට ඔබ හොඳට හිතන්න දැන් ඔබට එයත් එක්කලා කතා කරන්න හිතෙන්නේ අර කලින් වගේ කතා කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඔබට දැනෙන ඔබේ හිත ඇතුලේ තියෙන මෙයා ඇත්තටම මට විශ්වාස කරන්න බෑ. අපි හිතමු ඔබේ මව කියලා. ඔබේ අම්මා ඔබ පුදුමාකාර විදිහට ඔබේ අම්මාව විශ්වාස කරනවා. හැබැයි එක මොහොතකදී ඔබට දැනෙනවා ඔබේ අම්මා ඔබට අර පෙර පරිදිම ආදරයක් නැහැ. ආදරය කියන්නේ ඒ ඔබට විශ්වාස කරන්න බෑ. දැන් ඔබ ඉන්නේ චකිතයකේ. දැන් ඔබ ඉන්නේ නොසන්සුන්කමකේ. ඔබ හිතනවා මගේ අම්මට මේ වචනේ කියන්න බෑ මට. ඇයි කොයි විදිහට හැසිරෙයිද දන්නේ. දැන් ඔබේ හිතටම ඕක එනවා. ඔබ ප්‍රබල විදිහට ඔබේ අම්මව විශ්වාස කරපු කෙනෙක් නම් ටික දවසක් ගියාම ඔබට විවිධ විදිහ ඔබට සමහරට ඔළුවේ කැක්කුමක් එන්න පුළුවන්. මේ ඒ කියන්නේ ඔබ ඇතුළාන්තයෙන්ම මේ ගැන දුක් වෙනවා. ඒ නිසා වහාම ඔබ ඒක ඉවත් කරගන්න ඕනේ. ඔබට ඒ විදිහට ඔබේ විශ්වාසය කඩකිරීමක් හෝ ඔබේ සිතුවිලි වලට නොසන්සුන්කමක් මුසු වුණා නම් ඉස්සෙල්ලම මේ නොසන්සුන්කම ඉවත් කරගන්න විදිහට ඔබ කටයුතු කරන්නට ඕනේ. දැන් මේ ළඟදී මට වැඩමුළුවේ තව දරුවෙක්ට ඇය මට කියනවා ඇගේ සැමියා ඇය පුදුමාකාර විදිහට ඇගේ සැමියා විශ්වාස කරනවා. හැබැයි එක දවසකදී ඇගේ සැමියා විශ්වාස කරන්න බැරි විදිහට කටයුත්තක් සිද්ධ වෙනවා. ඇගේ සැමියාගේ වචන ටික ඇයි හිතනවා මේ මං ආදරය කරපු කෙනාමද මෙහෙම මට මේ කතා කරන්නේ. මම මෙච්චර විශ්වාස කරපු කෙනාමද මට මේ කතා කරන්නේ. මොහු මාව රවට්ටලා නේද. මේක කොයිතරම්
ප්‍රබලව ඇයට දැනුණාද කියනවා නම් ඇයි ඒක ගණන් අරගෙන නැහැ. ඇයි මං කියන විදියටම අභ්‍යාස කරන දරුවෙක් ඇයි ඒක ඉවත් කරන්න සකස් වෙලා තියෙනවා. නමුත් ආයේ ඒකේ සැමියා මොනවා හරි ප්‍රශ්නයක් අහුවම ඒ උත්තර දෙන්න හරිම ප්‍රවේශම් වෙලා තියෙනවා. ඇයි කෙලින් උත්තර දීලා නැහැ. සමහර දේවල් හංගලා උත්තර දීලා තියෙනවා. ඒ හංගන්න හේතුව මොකද්ද? ඇත්ත විවෘතව කතා කරන්න බැරි වෙන්න හේතුව ඇයි නොසන්සුන්කමකින් පෙළෙනවා. ඇයට හිතෙනවා ඇගේ මහත්තයාට මේක කිව්වහම ඔහු මේ විදිහට කටයුතු කරයිද දන්නේ නැහැ කියලා. හිතෙන්න පටන් අරගෙන තියෙනවා. මේක කොයිතරම් උත්සන්න වෙනවද කිව්වොත් ටික දවසක් යනකොට ඇයට ලুকু දරා ගන්න බැරි ඔළුවක එක්කමක් ඇති වෙලා තියෙනවා. ඇයි නැවත කතා කරනකොට ඇය හොඳටම පීඩණයට පත් වෙනවා. ඇයි වාසනාවට මට කතා කරා. මට මේ විදියයි මෙහෙම දෙයක් සිද්ධ වුණා. මම කිව්වා පුතේ මෙතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ හුඟකටම පීඩනයකට පත් වෙලා ඇයට ටික මේක පුතේ තව තව උත්සන්න වෙනකොට සමහර ලාට තමන්ගේ අම්මා තමන්ගේ සැමියා පවා පේන්න බැරි තත්ත්වෙටම පත් වෙන්නත් පුළුවන්. එච්චරද යා ඒකෙන් කැළඹීමකට පත් වෙන යා මාව එච්චර රැවට්ටුවේ කොහොමද? ඒ නොසන්සුන්කම නිසා තමයි ඒක ඇති වෙන්නේ. ඒ නොසන්සුන් භාවය නිසාම ඔබේ හිත එයාව ප්‍රතික්ෂේප කරනවා. චර දෙයක් මට කරේ කොහොමද? මං කෝ පුතේ ඉක්මනට පුතා පුතාගේ මහත්යත් එක්කලා කතා කරන්න. ඉතින් කොහොම හරි කතා කරලා ඒක ඇත්තටම මහත්යා කියලා තියෙන්නේ. අන්තිමට බලනකොට මහත්යා එක කියලා තියෙන්නේ මේ ආගියුමන්ට් එකෙන් දෙනන්න ඕන නිසා. එහෙම නැතුව එයා තිකලා තියෙන එයාව අවිශ්වාස කිරීමකට නෙමෙයි මේ ඒ දෙන්න අතර ඇති වෙච්ච ආගියුමන්ට් එකක් නිසා ඒ ආගියුමන්ට් එකෙන් දිනන්න ඕන නිසා කියපු වචනයක් ඒක. නමුත් ඇගේ ඔහුගේ බිරිඳට ඒක ලොකු පීඩනයක් වුණා. එතකොට මේ නොසන්සුන්කම ඔබේ ආශ්‍රිතයින්ට තියෙනවා නම් හෝ ඔවුන්වත් මේ නොසන්සුන්කමින් ඉවත් කරන්න ඔබ හැම වෙලාවෙම උත්සුක වෙන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ. මේක ගොඩාක් අයට පැටලෙන සහ මගහරින දෙයක්. නමුත් ලুকু ඉෆෙක්ට් එකක්, ලুকু බලපෑමක් ඔබේ ජීවිතයට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ හිතට එන හැම සිතුවිල්ලකම නොසන්සුන්කම ඉවත් කරන්නට ඕනේ. ඒක ඉතා හොඳින් ඔබේ මතකයේ තියාගන්න. ඇත්තටම මම මේක ගැන කතා කරන්න හිතුවේ මේකත් පොදු ගැටලුවක්. දැන් ඔබට පේනවා ඇති මම මේ ඔබ අරන් යන්නේ ඔබේ සිතුවිලි වල තියෙන සියුම් 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 තැන් වලට. මොකද මේ සියුම් තැන් වලත් निराකරණය සිද්ධ වෙන්නට ඕනේ ඔබ සතුටින් ඉන්න. ඉතින් මේ තුන ඔබ නිවැරදිව කටයුතු කරන්නට ඕනේ. තවත් දැන් මේ පොදු කාරණාව කතා කරේ. සමහර වෙලාවට මීටත් වඩා ගැඹුරු තැන් දරුවන්ගේ ආධ්‍යාත්මික මේ ආධ්‍යාත්මික පරිසරය ගැන අවධානය යොමු කරනකොට තමයි ඇත්තටම තේරෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ ඇයි මෙයාට මෙහෙම වුනේ කියන එක, එයා මොන ප්‍රශ්නකද ඉන්නේ, ඇයි එයාට මේ ප්‍රශ්නේ වුනේ. මේ වගේ ආධ්‍යාත්මික ගැටලු ගොඩාක් තියෙනවා පුතේ. සමහරවිට ඒවා පුංචි කාලේ ඉඳලා ඇති වෙච්ච ඒවා. ඒක එක එක දරුවන්ට මට ඒක මේ පොදු වීඩියෝ වලින් කියන්න බෑ. සමහර දරුවෝ විසඳ ගන්න බැරි ගැටලු වලින් ඉන්නවා නම්. දැන් අනිත් එක තමයි ඔබට මුදල් ආකර්ෂණය වෙන්නේ නැත්තම්. ඒකත් මෙතෙන්දිම කියන්න ඕනේ. ඔබට මුදල් ආකර්ෂණය වෙන්නේ නැත්තම් ඒ මුදල් ආකර්ෂණය තුළ මම ඒකට වෙනම වීඩියෝ එකක් කරනවා. එතකොට එතෙන්දිත් මේ මුදල් ආකර්ෂණය නොවෙන්නත් ඒ තුලත් ඔබේ මොකක් හරි නොසන්සුන්කමක් ඇති. ඒ කියන්නේ ඔබ හොඳට මුදල් ආකර්ෂණ අභ්‍යාස කරනවා. හැබැයි හිත නොසන්සුන් මට තාම ලැබුණේ නැහැ. මට තාම ලැබුණේ නැහෙනි. තාම ලැබුණේ නැහෙනි. කී කියන නොසන්සුන්? කොහොමද මට ඇයි මේක මට නොලැබුණේ? තාම ලැබුණේ නැහෙනි. ඉත මේ නොසන්සුන් කමින් හිටියත් ඔබට ලැබෙන්නේ නැහැ. ඇයි ඔබ? එහෙම නෙමෙයි. මේ විශ්වයට ඔබ යම් කිසි දෙයක් දුන්නට පස්සේ ඔබ ඒකෙන් ඉවත් වෙන්නට ඕන. අපි හිතමු ඔබට යම් ඔබට ඉඩමක් ගන්නට ඕනේ. මේ පැතුම ඔබ හැමදාම එකතු කරන එක හරි. හැබැයි තාම ලැබුණේ නැහැ කියලා මේ විශ්වය ජජ් කිරීමක් එහෙම නැත්තම් අපි කියන්නේ මේ කොතාම නෑනේ මේ අර විනිසුරුවරයේ කාරණේ ඔබ කරන්න යන්නේ. ඒක ඔබට අවශ්‍ය විදියට අවශ්‍ය මොහොතේදී ඔබට ලැබීම සිද්ධ වෙනවා. ඒක ලැබීම සිද්ධ වෙන්නේ ඔබ ආකර්ෂණය කරගන්න ශක්තිය හරහා.
හැබැයි ඔබ නොසන්සුන්තාවයකින් ඉන්නවා නම් ඒ ශක්තිය ඔබ වෙත ගලාගෙන එන්නේ නැහැ. ඒක ඔබ හොඳට මතක තියාගන්න. ඒ නිසා නොසන්සුන්කම අයින් කරන්න. මුදල් ආකර්ෂණයටත් ඔබේ හිත තුල තියෙන නොසන්සුන්කම ලොකු පීඩාවක් වෙන්න පුළුවන්. සමහර දරුවෝ මට කියනවා මම අභ්‍යාස කරා අභ්‍යාස කරා අභ්‍යාස කරා හැබැයි මට මුදල් ලැබුණේ නැහැ. ඇයි මට එහෙම වෙන්නේ? ලොකු නොසන්සුන්කම. මං කියලා පුතේ අභ්‍යාස කරන්න ඕනි මට තාම මුදල් ලැබුණේ නැහැ නේ කියලා හිතාගෙන නෙමෙයි. දැන් අර ලැබෙන දෙයට තමන්ට ලැබෙන දෙයට තමන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. ලොකු විශ්වාසයක් තමන් තුල තියෙනවා. විශ්වාසය තමන් තුල තියනවා කියලා හිතාගෙන ඔබ නොසන්සුන්තාවයකින් පෙළෙනවා. එතන හරියන්නේ නැහැ පුතේ. ඒක ප්‍රතිවිරුද්ධ දෙකක් නේ. කොහොමද එකම ශේෂ්ත්‍රයේ ප්‍රතිවිරුද්ධ දෙයක් වෙන්නේ? එක දෙයයි වෙන්න පුළුවන්. විශ්වාසය නම් විශ්වාසය පමණයි. නොසන්සුන්කම නම් නොසන්සුන්කම පමණයි. ඔබට පැහැදිලි නේද මම කියන දේ? ඒ නිසා ඔබේ සිතුවිලි හැසිරවීම ඉතාමත්ම ප්‍රබල විදියට කල්පනාකාරීව ඔබ කළ යුතුමයි. දැන් මේ මං අරගෙන යන්නේ මේකේ තියෙන ගැඹුරට. තේරුණාද? දැන් මම ඔබට ඉස්සෙල්ලම මේකේ තියෙන මේ ප්‍රැක්ටිකල් දේවල් හැමදේම කියලා දුන්නා. ඊට පස්සේ නිකන් අපිට පේන දේවල් කියලා දුන්නා. දැන් ඔබට නොපෙනෙන ගැඹුරට මං ඔබව අරගෙන යනවා. මේ ශේෂ්ත්‍රයේ තුල පුතේ ඇත්තටම ගොඩාක් දේවල් මේ අපිට පැටලිලි සහගත දේවල් මේ සමාධිගත වීමේදී ගොඩාක් දුරට निराකරණය වෙනවා. සියුම් 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 තැන් ඔබට කියා දෙන්නට මගේ හිතට ඒ දේවල් එනවා. ඉතින් මේ විශ්වයට මේ ප්‍රබලතම ශක්තිය සියල්ලටම මේ සබදාහමේ අපූර්වතම ශක්තියට ඒ හැම දෙයකම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ දරුවන් හරි විදියට මෙහෙවන්නට මට හැකියාව ලැබුණාට. දැන් මේ දේවල් මට ඔක්කොම මගේ වැඩමුළු වලට විතරක් ලබා දෙන්නට හැකියාව තියෙනවා. හැබැයි මං එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම දන්නවා මේ මගේ වීඩියෝස් වලලා ජීවිතේ හදාගන්න දරුවෝ ඕන තරම් ඉන්නවා කියලා. වැඩමුළු වලදී ඔබට ලැබෙන්නේ ඔබට මේ දේවල් වලින් ඔබට ඔබව ගයිඩ් කරගන්න බැරි නම් එහෙනම් ඔබට මාව ඕන වෙනවා. ඒක ඔබටම දැනෙන්නේ. ඒ දැනෙන මොහොතේදී ඔබට වැඩමුළු වලට සම්බන්ධ වෙලා අවශ්‍ය විදියට නිවැරදි මාර්ගෝපදේශණය ලබාගෙන ඔබේ ජීවිතේ අවශ්‍ය කරන දේවල් සෞභාග්‍ය ළඟා කරගන්නට සෞභාග්‍ය රන්දරට විවර කරගන්නට පුළුවන්. එතකොට ආදර වැඩමුළුවේදී නැපුතේ මේ ඔක්කොම වෙන්නේ ඔබව නිවැරදි මාර්ගයට යොමු කරන්න සිද්ධ කරන්නට ඕනි. කොහොමද මේ ශක්තිය ලබා ගන්නට ඕනි? ඔබේ ආධ්‍යාත්මික ක්‍රමයට අනුව ඔබේ ආධ්‍යාත්මික පරිසරයට අනුව ඔබ කොහොමද ශක්තිය ආකර්ෂණය කරගන්නේ? ඔබ මොනවද කරන්නට ඕනේ? සමහර වෙලාවට ඒක විවිධ පිළිවෙත් වලින් තමයි මම ඔබට ලබා දෙන්නේ. ඒ තුල තමයි ඔබව හරි විදියට ගයිඩ් කරන්නේ. දැන් මේ ළඟදී මට එක දරුවෙක් කියලා තිබුණා. මම කිව්වලු එයාට ඔයා මේක කරන්න කියලා. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්‍රමයකින් තමයි එයාට මුදල් ආකර්ෂණය වෙන්නේ කියලා. එතකොට එයා ඒක ඒ විදිහටම කරා. එයාට හිතා ගන්නවත් බෑ එක පාරටම එයාට පළවෙනි ඕඩර් එක හම්බෙලා. ඒ කියන්නේ ඒක හිම වෙනවා. ඒ කියන්නේ එයාට එයාගේ ආධ්‍යාත්මික පරිසරය තුල එයාට ඒව ලැබෙන්නේ විදිහට. ඒක මට ඒ වෙලාවෙදී කියන්න පුළුවන් වෙනවා සමහර වෙලාවට මම එහෙම කියනවා. එතකොට එහෙම දරුවන්ට මේ විශ්වයේ ප්‍රබලතම ශක්තිය නෙන විදිය එයා කොහොමද කටයුතු කරන්න ඕනේ හැමතිම වැඩමුළු තුනදී දරුවන්ට ලැබෙනවා. එතකොට ඒත් එක්කම මේ ශක්තිය සහ තොරතුරු එකතු වෙලා තමයි අපි මේ ශක්තිය ආකර්ෂණය කරන්නේ. එතකොට මේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්‍රමවලදීත් අපි එකතු කරන්නේ ශක්තිය සහ තොරතුරු. එතකොට ඔබට වඩාත්ම හොඳ වෙන්නේ දැන් මේ මගේ වැඩමුළු කරන හැම දරුවෙක්ම මම කියනවා ඒක් මාර්ගවලට යොමු කිරීම ඉතාමත්ම හොඳයි කියලා. ඒක ඉතාමත්ම හොඳයි. ඒ නිසා ඔබට ඒ මාර්ගවලට යොමු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔබට අවශ්‍ය නම් ඒ කෝසස් වලට සම්බන්ධ වෙලා දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ මැණික් සහ පලිඟු භාවිතා කිරීම ආශිර්වාද පලිඟු කට්ටලේ ඒක ලබා දෙන්නේ පුතේ මම හැම වෙලාවෙම කියනවා පීඩණයකට පත් වෙනා නම් මේ කිසි දෙයක් කරන්න බෑ. ඔබේ හදවතටම ඒක දැනෙන්න ඕනේ. ඒක හිතට දැනෙන්න ඕනේ. සමහර දරුවෝ කියනවා මට කොහෙන්ද දන්නේ ඒක ගන්න හැමදේම ලැබුණා.
හිතාගන්න බැරි විදිහට මගේ මහත්ය සල්ලි ගෙනල්ලා දුන්නා මෙන්න මේක ගන්න කියලා. ඒ විදිහට ඔබට මුදල් ලැබෙනවා ඒකට. ඒක මේ ණය වෙලා මම මෙහෙම වෙන්න ඕනේ මට ඉඳමක් ගන්න ඕනේ මම කොහොමාරි මේක ගන්න එහෙම නෙමෙයි. ඔබට ඒක ගන්න අවශ්‍ය වෙන විදිහට මේ විශ්වය හරි හැමදේම හරි ලස්සනට සකස් කරලා තියෙනවා. එතකොට ඔබට ඒක හරි ලස්සනට ගන්න පුළුවන්. ඔබ ඒ පස්සේ දුවන්න ඕනේ නැහැ. තේරුණාද? හරිම සැනසීමෙන් ඉන්න. ඔබට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ ලැබේ. අවශ්‍ය මොහොතේ ඔබේ හිත කියයි. දැන් ඔබ මේ ආශිර්වාද පණිගු කට්ටලේ ලබා ගන්නට ඕනේ. ඔබේ ශක්තිය දැන් හරි හරි ස්ථයි මට්ටමේ තියෙන්නත් ඕනේ පුතේ ඒක ලබා ගන්න. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඔබ අඩු ශක්ති මට්ටමක ඉඳලා ඔබට කොහෙත්ම මේ ආශිර්වාද පණිගු ලබා ගන්න බැහැ. මොකද ඒක ලැබෙන්න නම් ඒක ලබන්නත් ඔබේ ඒ ශක්තිය තීව්‍ර වෙලා තියෙන්නට ඕනේ. ඒ ශක්ති පරාසය තුල ඔබ ඉන්නකොට ඔබට මේක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක ලබා ගත්තාම ඔබට ඒ ශක්තිය ඒකාකාරීව තියාගන්න ඔබේ ඕරාව ප්‍රබෝධමත් වෙන්නට ඒක හේතු වාසනා වෙනවා. ඔබට ධනිය ලැබෙන්න පටන් ගත්තාම තමයි ඔබට පුෂ්පරාග මැණික් කෝණි කියලා දැනෙන්නේ. ඒ කියන්නේ ධනාකර්ෂණය ඔබ වෙතට එන්න ඕනේ. නැත්තම් ඒ මැණික් නැති වෙන්න පුළුවන්. සමහර දරුවෝ වැරදි විදියට අභ්‍යාස කරොත් ඒගොල්ලෝ ගාවින් මැණික් නැති වෙලා යනවා. ඒක එහෙම වෙනවා වැරදිට අභ්‍යාස කරන්නේ නැතුව ඉන්නට. මේක මේ විශ්වයේ තියෙන ශක්ති විපර්යාසය හරි පුදුමාකාර දෙයක් පුතේ. අපි හරියට අභ්‍යාස කරන්නට ඕනේ. අපි ඒට ප්‍රබලව ආදරය කරන්නට ඕනේ. අපේ හිතේ කිසිම චකිත සුළු සිතුවිලි කිසි දෙයක් නැති වෙන්නට ඕනේ. සමහර අවස්ථාවල් අපෙන් ගිලිහිලා යන්නේ අපි මේ ශක්තියට එන්න දෙන්නේ නැතුව ඒව බ්ලොක් කරගත්තහම. ඒක එහෙම වෙනවා. සමහර වෙලාවට සමහර තාම හොඳ දේවල් අපෙන් ගිලිහිලා යනවා. ඒක දරුවේ මට කිව්වා මං ගාව තිබුණා පුෂ්පරාග මැණිකක්. එතකොට මට පුදුමාකාර විදියට මුදල් ගලාගෙන ආවා. හැබැයි ටික 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 දවසක් යනකොට මට මගේ අතින් ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ මට දැනුණා ඒක වෙනස් කියලා. ආයෙත් මම අරගත්තා. මම ලබා දුන්නහම පස්සේ යාගව තියෙනකොට යාට දෙන්නලා තියෙනවා මුදල් ලැබෙන බව. ආයෙ මම ගත්තා. දැන් මට ආයෙ මුදල් ආකර්ෂණය වෙනවා. දරුවෝ මට එහෙම කියලා තියෙනවා. ඒ නිසා මේ ඔබට කියා දෙන හැම දෙයක්ම පුතේ මම අත්දකපු ප්‍රබල සත්‍යයක්. ඉතින් මම ඒක හංගන්නේ නැතුව ඔබට කියන්නේ ඒ තුල මං කියන දේ ඔබ වැඩ ගන්නට ඕනේ නිසා ඒක හරි විදියට ඔබ අරගෙන ජීවිතේ සකස් කරගනි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවන්ට මේ සියලුම දේවල් ලබා ගන්නට මේ බග ගැන අහන්න විස්තර ලබා ගන්න ඔබ එන්නට ඕනේ ශ්‍රාරජ්‍ය සිම්පල් ලයිෆ් FB page එකට. page එකට ඇවිල්ලා page එකට පණිවිඩයක් දාන්න. මම ඉන්නවා ඔබට උදව් කරන්න. එතකොට එයාකින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ලංකාවේ හිටියත් පිටරට හිටියත් මගේ වැඩමුළු වලට දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හේතුව තමයි ඔක්කෝම මේ වැඩමුළු සහ මගේ සෙලූම කෝසස් ඔක්කෝම ඉන්නේ ඔන්ලයින් විදියට. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා. එතකොට ඔබ ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඒව කරන්න පුළුවන්. පලිඟු සහ පුෂ්පරාග මැණික් ගෙන්වා ගැනීම ආශිර්වාද පලිඟු කට්ටලේ සහ පුෂ්පරාග මැණික් ඔබට ඔබ ලංකාවේ හිටියත් පිටරට හිටියත් ගෙන්න ගන්න පුළුවන්. එතකොට පිටරට ඉන්නකොට ඇත්තටම දරුවන්ට ඒක නීත්‍යානුකූල විදියට හරි විදියට එවනවා. සමහර රටවල් වල නීති තදයි. ඒ නීති වලට අනුකූල වෙලා තමයි ඒක ගන්නට ඕනේ. ඉතින් ඒ තියෙන ගැටලුවකටත් ඇත්තටම ඕවර්කම් කරලා දරුවන්ට ඒක එවන්නේ ඒක දරුවන්ට සමහර දරුවන්ට ලබා ගන්න අවශ්‍යමයි කියලා මට කියලිවලා තියෙන නිසා අවශ්‍ය දරුවන්ට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. මේ දේවල් පුතේ තවත් අයට බෙදා හරින්න. මොකද මම මේ කියන වචන ටික මට පුළුවන් නම් හැම කෙනෙක්ටම අවබෝධ කරවලා ඔවුන්ව මේ ඔවුන් විඳින මේ නොසන්සුන්කම මේ තියෙන හැම අනවශ්‍ය දෙයක්ම අයින් කරලා ඔවුන්ගේ ජීවිත සැපවත් කරන්න ඒක තමයි මට දැනෙන ලොකුම ආත්ම තෘප්තිය. ඒ නිසා තමයි මම කටයුතු කරන්නේ ඔබත් මට උදව් වෙන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු. මගේ දරුවෝ හැම දෙනෙක්ටම මේ විශ්වයේ ආශිර්වාදය මේ සෝබා දහමේ ප්‍රබලතම ශක්තියගේ ආශිර්වාදය හිරුගේ ප්‍රබලතම ශක්තියේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි හැම දෙනාටම.